Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa. Namo Buddhaya. Adath api oba samagin me ekathu wenne sonduru niwan maga sadaham saakatchawa samagi. Api me utum sadaham wedasatahaneedi කතා කරන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන. මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙකුට මනවින් ඉගෙනගෙන මනවින් පුරුදු පුහුණු කරගත යුතුයි කියලා දේශනා කරපු, ඒ බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානීන් යුතුව දේශනා කරපු ඒ උතුම් සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ගැනයි අපි කතා කරන්නේ. අපි කතා කළා සතර සතිපට්ඨානය ගැන, සතර සම්මප්පදාන වීර්යය ගැන, ඒ වගේම සතර ඍද්ධිපාද ගැන අපි දැන් කතා කරනවා ඉන්ද්‍රිය ධර්මයන් ගැන. බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන් ගැන වදාළ උතුම් බුදු දේශනා සංයුක්ත නිකාය පහ ඉන්ද්‍රිය සංයුක්තිය අන්තර්ගත වෙන්නේ. අපි පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් අපි මේ සූත්‍ර දේශනා සාකච්ඡා කරන්නේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අප වැඩසටහනට නමස්කාර පූර්වක පිළිගන්නවා. නමෝ බුද්ධාය සර්. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්ස, අප මේ ඉන්ද්‍රිය සංයුක්තේ වග හතරක් කතා කළා මේක. එහෙමයි. දැන් අපිට අලුත් වර්ගයක් මුණ ගැහෙනවා, ජරා වර්ගය. ජරා වර්ගය. ජරා වර්ගයේ පළවෙනි සූත්‍රයේ ජරා සූත්‍රය. මේකෙදි මේ බුදුරජාණන් වහන්සේ මේ වයසට යෑම. ඔව්, වයසට යෑම ගැන බුදුරජාණන් වහන්සේ ජරාවට පත්වීම ගැන වදාරන ඉතාම වැදගත් ධර්ම කරුණු කීපයක් තියෙනවා. ඒක අපිට පැහැදිලි කරලා දුන්නොත් ස්වාමීන් වහන්සේ. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ, මේ භාගතුන් වහන්සේ සැවැත් නුවර පූර්වආරාමේ විසාකා මහපාසිකව සකස් හදලා පූජා කළ මිගාරු මාද ප්‍රාසාදයේ වැඩෙද්දී මේ සන්ධ්‍යා කාලේ මේ හවස් වෙලාවේ මේ මිගාරු මාද ප්‍රාසාදයේ පච්චාතාපය නිසින්න හොති පිට්ටි ඕතාපේ මානු අවුරස්මින් පිටතවමේ වැඩ සිටියා. එහෙම භාගතුන් වහන්සේ අතකු ආයස්ම ආනන්ද යන භගවත් යන උපසංගමේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙතෙන්ට වැඩියා. භගතුන් වහන්සේ පිටතාවන භගතුන් දැන් මේ වයසට ගිය කාලේ උපසංගමෙන්ද භගවන්තං ඒ අභිවාදෙත්ව භගවතෝ ගත්තානි පායන අනෝමජ්ජන්තෝ භගවන්තං ඒ තදවද භගතුන් වහන්සේ වන්දනා කළ භගතුන් වහන්සේගේ මේ දෙපා අල්ලගෙන කියනවා මේ භාගතුන් වහන්සේට අච්චරියම් බන්ති අභූතම් බන්ති නචේවදානි බන්තේ භගවතු තාව පරිසුද්ධ හෝති චවි වන්නෝ පරිවෝදද භගතුන් වහන්සේගේ සමේ පැහැ දැන් බබලන්නේ නැහැ කියනවා. සිතිලානිච්ච ගත්තානි භාගතුන් වහන්සේගේ මේ අත්පා සැහැල්ලු මේ ලිහිල් වෙලා ලිහිල් වෙලා සබ්බානි වලිජාතා වයසට ගියාම ඇකිලෙනවා. තියෙන ඝන ස්වභාවය නැති වෙලා ඇකිලලා එලා වැටෙනවා. වයසට ගිය ස්වභාවය ප්‍රකටයි කියනවා. අත්පාවල හැම සිහිල් වෙලා ඊට කියන පුරතෝ පබ්බාරෝච කයෝ කයත් ඉදිරියට නැමෙනවා. වයසට ගියාම ඍජු වෙන්න ටිකක් ස්වභාවයක් ඉදිරියට නැමෙනවා. කය භාගතුනාසේ කය පාව විදිහට නැමෙලා තියෙනවා. දිස්ස තේච ඉන්ද්‍රියාණං ආඤ්‍ය තත්තං මේ ඉන්ද්‍රිය කිත් අනේ ස්වභාවයක් පේනවා කියන මොන ඉන්ද්‍රියකද? ඇහි කනේ නහය දෙව කය චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගහනින්දේ ජීව ඉන්ද්‍රිය කය ඉන්ද්‍රිය හැබැයි මන ඉන්ද්‍රිය වෙනසක් මොනවා කියන්නේ නැහැ. භාගතුනාසේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මනින්ද්‍රිය අනි ස්වභාවයක් නැතුව භාගතුන් වහන්සේගේ ප්‍රඥාවේ අල්ප මාත්‍ර වෙනසක් වෙන්නේ නැහනේ. ඒ වගේම සද්ධා වේදී සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන්ගේ වෙනසකුත් නැහනේ. මේ ඕලාරි කයේ තමයි වෙන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තු කයේ මේ විදිහේ මේ ඉස්සරහට දේශනා කරනවානේ කොච්චර බුදුරයන් වහන්සේගේ ශාරීරික රූපස්ත්‍රයෙන් බැබළුණාද දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගේ යුක්ත වෙච්ච ශරීරයට මේ උනේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අත පිරමෙදමින් අහනවානේ. එහෙමයි එහෙමයි. භාගතුන් වහන්සේ මේක ඉතින් අනුමත කරලා ඒවං හේතං ආනන්ද හොති ජරා ධම්මෝ යොබ්බඤ්ඤෝ ජෝන් බව මේ වයසට යෑමෙන් නැති වෙලා යනවා. බියාදි ධම්මෝ ආරෝග්‍යෝ මේ නිරෝගී බව ලෙඩ වුණාම නැති වෙලා යනවා. මරණ ධම්මෝ ජීවිතේ ජීවිතේ මරණයත් එක්ක අවසන් වෙනවා කියලා. ඉතින් නචේවතා පරිසුද්ධෝ හොති චෛවන්නෝ පරියෝදාත දැන් භාගතුන් වහන්සේ මේ කය බබලන්නේ නැහැ. හැමේ පැහැය බබලන්නේ නැහැ. සිතිලානිච ගහන්ති ගත්තානි සබ්බානි වලිජාන මේ අත්පා
හැම රැලි වැඩිලා මේ ලිහිල් බවට පත් වෙලා පුරතෝ පබ්බාරෝච කායෝ කය පව ඉදිරියට නිරලා තියෙන මෙමිලා තියෙන දිස්සජිත ඉන්ද්‍රියාන ආඤ්‍ය තමයි ඇහි කනේ නහය දිවකය මේ අනිස බාහිර පත් වෙන වයසට ගිය ගතියක් වෙනුමක් තියෙන කියලා භගතුනාසේ ඒක අනුමතකට හොඳලා සනස. එහෙම. ඊට පස්සේ භගතුනාසේ ආරම්භයා මේ ගාථා දෙකක් භගතුනාසේ සම්බුදු මූමල්ලෙන් පිට වෙනවා. මගේ ගාථා දෙකේ භගතුනාසේ වදාළ වචන කියද්දි සෝනාසේ අපේ ගුරුදේවයන් වහන්සේ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේගේ ලස්සන අපේ සිංහලින් අපිට තේරුම් ගන්න සුන්දර වචන වලින් සෝනාසට පුළුවන් හෙලි කරන්න. භගතුනාසේගේ මේ ගාථාව දිතං ජම්මි ජරේ අද්දු දුබ්බන්න කරණේ ජරේ තාව මනෝරමම් බිම්බං ජරාය අභිමද්දිතං එම්බා ලාමක ජරාව දුර්වර්ණ බව ඇතිකර දෙන ජරාවට නිඳා වේවා. ඒතාක් මනෝරාමයේ සිරුර ජරාවෙන් දැඩි ලෙස මඩින ලද්දේ. යෝච වස්ස සතං ජීවේ සෝපි මච්චු පරායනෝ නකින්චි පරිවජ්ජේති සබ්බ මේවා අභිමද්දති. යමෙක් සියක් වසරක් ජීවත් වෙන නමුත් ඔහුත් මරු වසඟට යන්නේය. මරණේ කිසිවෙක් අත් නොහරි. සියල්ලම දැඩි ලෙස මඩින්නේය. බලන්න පින සංස තව මනෝරමම් බිම්බං තන භාගතුන් වහන්සේ තම මේ ලෝකේ හිටපු සුන්දරම ලස්සනම කෙනා. ඒ සුන්දර වූ භාගතුන් වහන්සේ ස්වර්ණ වර්ණ මේ දෙතිස් මහ ලක්ෂණත් සෝබමාන් දුවිලිව තරඳින්නේ තරඳින්නේ සම සුකුමච්චවි. ඒ භාගතුන් වහන්සේ ගෙපව මේ වයසට යෑම තුලින් මේ සුන්දර සිරුර මේ වයසට ගියා. එතකොට අර අසකරණාසය දිව කය කියන ඉන්ද්‍රයන්ගේ අනිස්වභාවයේ හැම කෙනාටම වරුමු දෙයක් ඒක බුදුරජාණන් වහන්සේගේ සම්බුත් සිරුරටත් සිද්ධ වුණා නේ. නමුත් අපි මේ මනස කියන ඉන්ද්‍රිය අපි වඩාගෙන ඒ තුළ සද්ධා වීරිය සස් සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය වඩා ගත්තොත් ඒව කවදාවත් නැති වෙලා යන්නේ නෑ. අනුපාදිසිත පරිණාමය දක්වාම පවතින ඉතරදී තමයි නිරුද්ධ වෙලා යන්නේ නේ. ඊළඟට පින්න ස්වාමීන් වහන්සේ අපට මොන ගහන ලස්සන දේශනාවක් උන්නාම බ්‍රහ්මණ සූත්‍රය උන්නාම බ්‍රහ්මණයට වදාළ දේශනාව මේකෙදි බුදුරජාණන් වහන්සේ කුමක් ගැන දේශනා කරන්නේ මේ උතුම් දේශනාවෙත් මේ උන්නාම බ්‍රහ්මණයා මුල් කරගෙන මේ ඇහැකරණාසී දිවකය මානසෙන් තමයි පටන් ගන්නෙ මේ බ්‍රහ්මණේ මේ බ්‍රහ්මණයා භාගතුන් වහන්සේ ළඟට එන්න එනවා ඇවිල්ලා මේ කතා කරන සතුටින් කතා කරලා වන්දනා කරන්නෙත් නෑ ඒතර භාගතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් නෙමෙයි සතාපා කරලා පැත්තකින් මේ ඒක මන්තන් නිසීදී ඒක පැත්තකින් වාඩි වෙනවා. වාඩි වෙලා මෙයා අහනවා මේ ශ්‍රවණ බවත් ගෞතම යානෙනි ඇහැ කන නාසය දිවකය කියලා ඉදිරියේ පහක් තියෙනවා. අඤ්ඤමඤ්ඤ ගෝචර විසයන්. ඒ කියන්නේ දැන් ඇහෙන් කරන රූපේ රූපනේ බලන්නේ. කනෙන් කරන්නේ සද්ධාහන. ඒතර ඇහෙන් සද්ධාහන්න බෑනේ. ඒ වගේ මේ වෙන්වෙන් ගෝචර විසය. ඇහෙන් රූප බලන්නේ, කනෙන් සද්ද අහන්නේ, නහයෙන් ගඳ සුවඳෙන්නේ, දිවට රස දැනෙන්නේ, කයට පහස දැනෙන්නේ. වෙන්වෙන් වශයෙන් අරමුණු ගන්න මේවා මට පිහිට මොකද්ද කියලා අහනවා. මේකට මේ කෝචනේසං ගෝචර විසයන් පච්චන භූති. කිම් පටි සරණං. පිළිසරණ මොකද්ද මේ අරමුණු රසයේ මිදින්නේ මොකින්ද කියලා අහනවා. භාගතුන් වහන්සේ ඒකට පිළිතුරු දෙනවා. මේ ඉන්ද්‍රිය පහ තියෙනවා ඇහැ, කන, නාසය, දිව, කය කියලා. මේ වෙන්වෙන් විෂය අරමුණු කරන ඇහෙන්ට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නහයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස, කයට පහ දෙනවා. මේ ලබන අරමුණ විඳින්නේ මනසෙන් කියනවා. මනෝ තේසං පටිසරණං. මනෝච තේසං ගෝචර විසයන් පච්චන භූතිති. මනස තමයි නේ විඳින්නේ. ඇත්තටම ඉතින් අපි ඇහින් ගන්නෙවුවා, ඇහින් රූපයක් දැක්කාට පස්සේ අය බල බල ඉන්න ඕනේ නෑ. අය ඒක මනසින් අරගෙන අතීතයේ දැකපු රූපයක් පවා මනසින් යපව වැඩියෙන්ම යනවා කියන්නේ අතීතයට. මනසනේ අතීතයේ විඳපු දැකපු අහපු දේවල් අරබේ අපේ හිත වැඩියෙන් ගමන් කරනවා කියලා බුද්දේශනාවේ තියෙනවානේ. ඒ ඇස, කන, නාසය, දිවකය, මනස කියන මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න කය දක්වා ඇස, කන, නාසය, දිවකය කියන ඒ වගේ එකිනෙකට වෙනස් ගෝචර විශ්ේ තියෙන මේ ආයතනයන්ගෙන් ගන්න අරමුණු රඳින්නේ මනසේ. මනස තමයි පිහිට. ඔව්, මනසෙන් තමයි අපි නැවත නැවත ප්‍රපංච කරකරනේ. නිකුත් මේ කලකෝලහල, දණ්ඩා දාන, සත්ත දාන ආදී වශයෙන් පෙන්නනවානේ. ඒ කලකෝලහල දක්වා මේක දියුණු වෙලා යන්නේ මනස මුල් වෙලා. මනස කියන පිහිට පිළිසරණ. පිහිට පිළිසරණ ඒකනේ. පහට. එහෙම. ඇහැට කනට නාසයට. ඊට පස්සේ මේ බ්‍රහ්මරතුම මහණෝනේ ආය ආය එහෙමයි සර්. ආය ප්‍රශ්න අහනවා. ඊට පස්සේ නම් මනස්සපනබ ගෞතම කීම් පටිසරණ.
මනසට පිළිසරණ මොකද්ද කියලා. මනසට භාගිතුන් වහන්සේ වදාලා මනසක උබ්‍රාග්මන සති පටිසරණ. මනසට පිහිට නැත්නම් මනසට පිළිසරණ සතිය. ඒ කියන්නේ සිහිය කියනවා. එහෙම. සතිය. සිහියක් තිබ්බේ නැත්නම් අර විදිහට අර මේ මනසට එන අරමුණු ඔලක මේ ගිජු වෙලා යනවා මේ මත් වෙලා යනවා නේ සර්. දැන් අපි දැන් සතින්ද්‍රිය ගැන ගත්තේ. මේ පරමේන සති නේපක් කියන සමන්නව චිර කතම්පි චිර වාසිතම්පි සරිතානුසරිතා කියලා. කලින් කළ දේ බොහෝ කාලයක් අස්සෙ කළ කී දේ සිහි කරන්න පුළුවන්. සතින්ද්‍රිය දින්න. මනසෙන් ඒක සිහි කරන්නේ සතිය තමයි පිහිට. පිහිට. පිළිසරණ සතිය. එහෙම. ඉතින් ඊළඟට මේ පින ස්වාමීන් වහන්සේ මේ බ්‍රාහ්මණ යනවා. දැන් ඇහැට කනට නහයට දිවට කයට පිළිසරණ මනස. එහෙම. මනසට පිළිසරණ සිහිය. භාගිතුන් වහන්සේ වදාලා. මේ අහන සිහියට පිළිසරණ මොකන්ද? සති. සතියට සතියාපන භෝගවතම කිම් පටිසරණ. එහෙම. සතියට මේ සිහියට පිළිසරණ මොකද්ද? භාගිතුන් වහන්සේ වදාලා සතියකෝ බ්‍රාහ්මණ විමුක්ති පටිසරණ. සිහියට පිළිසරණ විමුක්තියයි කියලා. විමුක්ති. නිදාස වීම. නිදාස වීම. නිදාස. විමුක්තිය. තන විමුක්තිය නිදාස මේ විමුක්තියට පිළිසරණ විමුක්තිය පිහිටන්නේ කොහොමද විමුක්තිය කී පිළිසරණ මොකද්ද කියලා ඊළඟට අහනවා මේ ගැඹුරු ධර්ම කාරණා අහන්න මෙයා බගතනාසේ කියන දේ මෙයාට මෙයා අයිල වන්දනා කරන්නවත් නැති වෙනගත් බ්‍රාහ්මණතුමානේ නේ කියන දේ තේරෙනවා තේරෙනවා අපිට මේක තේරුම් ගන්න ඒ තමයි ඉතින් අමාරු මනසට පිළිසරණ ඇහැට කනට නාසයට දිවට කයට පිළිසරණ මනස මනසට පිළිසරණ සිහිය සිහියට පිළිසරණ විමුක්තිය කියන විමුක්තිය පිළිසරණ මොකද්ද කියලා අහුවා බගතනාසේ වදාලා නිබ්බාණ විමුක්තියකෝ බ්‍රාහ්මණ නිබ්බාණ පටිසරණ නිවන අමාමහා නිවනයි කියන විමුක්තියේ පිළිසරණ. ඉතින් මට එතනින් එහාට මේක තේරෙන්නේ නැහැ. මෙයා ආන නිබ්බාණම් පන ගෝතම කිම් පටිසරණ. නිවනට පිළිසරණ මොකද්ද කියන්නේ? අපි ධර්මය සාකච්ඡා කරන නිසා ආහාර නිසා අපි දන්නවා නිවනින් ඉවරයි කියලා. නිවනින් ප්‍රශ්න ඉවරයි. නිවනින් එහාට ප්‍රශ්න කරන්න දෙයක් නැහැ කියලා. නමුත් දැන් මේ බ්‍රාහ්මණතුම අපි ඒක ධර්මය අහපු නිසා අපි දන්නේ. දැන් මේ බ්‍රාහ්මණ උනා බ්‍රාහ්මණයා ආන නිවනට පිළිසරණ මොකද්ද කියලා. ඉතින් භාගතුන් වහන්සේ වදාළේ වෙලාවේදී ආච්චසරා බ්‍රාහ්මණ පඤ්ඤං නාසාකි පඤ්ඤං පරියන්තං ගහේතු. ප්‍රශ්න ඉක්මවා ගියා කියන ප්‍රශ්න අහන්න ඕන සීමාව දන්නේ නැතෝ ගියා කියන අර මේ විදිහට ප්‍රශ්න අහනවා ධම්ම දින්නා ධම්ම කතික භික්ෂුණියකින් තමන් ගිහි කර ස්වාමියා කවද විසාක උපාසකතුමත් එයාත් අනාගාමී වෙලා හිටි විසාක උපාසකතුමා එයාත් ප්‍රශ්න කරගෙන ගිහිල්ලා අහනවා නිවනට පිළිසරණ මොකක්ද නිවන කොහෙන්ද නිවනට ඊළඟට මොකක්ද තියෙන කියලා එතනදිත් ධම්ම දින්නා භික්ෂුණියත් දේශනා කරන්නේ පවසන්නේ ආච්චසරා මේ ගාපති මේ පඤ්ඤානේ ප්‍රශ්න කෙලවර හොයාගන්න බැරි වුණා කියලා. ඒ කියන්නේ ඉක්මවා ගියා. එහෙමයි. ඉක්මවා ගියා කියනවා. නිවනින් අවසන් කියන මේ නිවන් මොකද? බාගදනාසේ මේ උන්නා බ්‍රාහ්මණතුමාට කියන්නේ මොකද්ද? නිබ්බාන ඕගදාංහි බ්‍රාහ්මණ බ්‍රහ්මචර්යයන් උස්සති. නිවනට ඇතුල් වෙලයි මේ නිවන් මාර්ග බ්‍රහ්මචර්යය තියෙන්නේ. නිබ්බාන පරායන නිවන පිහිට කරගෙන නිබ්බාන පරියෝසන නිවනින් අවසන් කියනවා. දුක අවසන් වෙන නිවනනේ. ඒතර ඒක පිළිගන්නවා මම. අතක උන්නබ බ්‍රාහ්මණ භගවත වාසිත අභිනන්දිත භගතනන් වන් කීප වාසිත සතුටින් පිළිගන්නවා අනුමෝදිත්ව අභිනන්දිත්ව අනුමෝදිත්ව සතුටින් පිළි අරගෙන ඒකට අනුමෝදන් වෙලා උට්ටායාසන දැන් වඩලා හිටියේ නැගිටිනවා භගවන්තන් අභිවාදෙත් නැන්න ඇවිල්ලා වඳපු නැති උන්නබ බ්‍රාහ්මණ තුමා භගතනන් වැඳලා පැදගුණුත් කරලා යන්නේ භගතනන් වටේ පැදගුණු කරලා තමයි මිනික්ම යන්නේ එහෙමයි එයාගේ හිතේ සිදුවෙච්ච පරිවර්තනය නේ ඒතර යාට යම්කිසි අවබෝධයක් එයන් කිසි පැහැදීමක් අවබෝධයක් ලැබිලා තියෙනවා නැත්නම් එහෙම යන්නේ එහෙමයි සතුටින් පිළි අරගෙන වැඳලා කරලා පෙදුණුත් කරලා අවබෝධය ඇති වෙන ආකාරය හරි ආශ්චර්යයි සන්නස ප්‍රශ්න උත්තර සාකච්ඡාවක් විතරයි ඉතින් අපි මේකට සැදී පැහැදිලා මේ ඉගෙන ගත්තත් අපිට ඔය උන්නා බ්‍රාහ්මණයට ඇති වෙච්ච අවබෝධය ඇති වෙන්නේ නැහැ නේ සන්නස ඇත්තටම දැන් මේ දේශනාවලදී අපිට මේ මොන ගේනවා මේ කෙනෙක් වේගවත් අවබෝධයක් කරා යන්නේ මේ ඉන්ද්‍රිය බලවත් කතා කරන සද්දාගිරිය සමාන ඉන්ද්‍රිය බලවත් තියුණු කෙනා අය. ඒ කියන්නේ මෙයා මේ අතීත සංසාරයේ බුද්ධ ශාසනවලදී මේ ධර්මයේ අවංගව පුරුදු පුහුණු කරපු එකේ විපාක. ඒ කියන්නේ මේ කෙටියෙන් කියන වචන වල අර්ථය අල්ලගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙයා ගැන දේශනා කරනවා නේද? භික්ෂුනාන්දලා දේශනා කරනවා අතකෝ භගවා අචිරපක්ඛන්ති උන්නාබ බ්‍රාහ්මණ බික්ඛෝ ආමන්තේති. දැන් උන්නාබ බ්‍රාහ්මණතුමා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැදුරුණු කරලා ගියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ සියතාවේ බික්වේ කෝටාගාරේවා කෝටාගාර සාලයන්වා පාචීන වාතපාන කූටාගාර ශාලාවක මේ නැගෙනහිර පැත්තේ ජනෙල් ඇරලා තියෙනවා. ඉරපායද්දි සූර්යෝගච්ඡන්ති වාතපානේන රශ්මින් පවසිත්තු. අර ඒ ජනෙලෙන් හිරු රැසෙනවනේ. ආන භාග්‍යතුන් වහන්සේ කවාස පතිට්ටාති. හිරු රැස් කොහෙද පිහිටන්නේ කියලා. වික්ෂුණාසේලා පිළිතුරු දෙනවා පාචීමය බන්තේ පිට්ටියන්දී.
අර බටිර පැත්තේ තියෙන බිත්තිර තමයි ඉරේලිය ගිහිල්ලා හිරු රැස් වදින්න කියලා. ඉතින් අන්න ඒ උපමාව වල කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මෙව කෝ භික්කවේ උන්නා බස්ස බ්‍රාහ්මණස්ස තථාගතේ සද්ධා නිවිට්ඨා. අර බණ මගපල ලැබුපු කෙනෙකුට පිරින සද්ධාව. ශ්‍රද්ධාව. උන්නා බ්‍රාහ්මණයාට පිටියගෙන තථාගතයන් වහන්සේ ගැන සද්ධාව. සද්ධා නිවිට්ඨා මූල ජාතක මුල් බැසගත් සද්ධාවක්. පතිට්ඨිතා හොඳට පිටියක් දැල්ලා බොහොම දැඩිව කොයිතරම් දැඩිය පිටියද කියන්නේ අසංහාරියා සමනේනවා බ්‍රාහ්මණේනවා දේවිනවා මාරේනවා බ්‍රහ්මුණාවා කියනචිවා ලෝකස්මින් දෙවිනිස් ලෝකයේ කිසි ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකට සොලවන්න බැරි උදුරලා ඉවත් කරන්න බැරි අසංහාරය කියන්නේ සංහාරය කරන්න බැරි විනාශ කරන්න බැරි සද්ධාාවක් භාග්‍යතුනාසේ කෙරෙහි පිහිටියා කාගේද උන්නා බ්‍රාහ්මණන් හිත තුළ ඒ වැනි සද්ධාාවක් අවිච්ඡ ප්‍රසාදය කියලා කියනවා නොසැලෙන පැහැදීමකට ගත්තා භාග්‍යතුනාසේ වදාලා ඉමමිචේ බික්කවේ සමයේ මේ වෙලාවේ මේ කාලේ මේ මොහොතේ උන්නාබ බ්‍රාහ්මණය කලුරී කළොත් කාලංකරේ නත්ති තං සංයෝජනං නැ කියනවා ඒ සංයෝජනේ මොන සංයෝජනද ඊන සංයෝජනේන සංයුත යම් සංයෝජනයකින් එක්තු වෙලා සංයුක්ත වෙලා උන්නාබ බ්‍රාහ්මණෝ පුන ඉමං ලෝකං ආගච්ඡේ යන්ත නැවත වතාවක් මේ කාම ලෝකයට එන සංයෝජන උන්නා බ්‍රාහ්මණ ඇතුළත නැහැ කියනවා. ඒක නනාගාමි. එතකොට බලන්න කොයිතරම් දිනුවරට පත්ලාද ගියේ. පොඩි ප්‍රශ්න උත්තර සාකච්ඡාව. එතකොට භාගතුන් වහන්සේ සරණ නොගිය භාගතුන් වහන්සේ ගැන විශේෂ පැහැදීමක් නැති කෙනෙක් ප්‍රශ්නයක් ඇවිල්ලා ව්‍යාකරණාසී දියකය මනස ගැන. එහෙම. මන ව්‍යාකරණාසී දියකය ගැන. ඒකට පිට මොකද්ද කියලා. මනසයි පිළිසරණ කිව්වා. මනසට පිළිසරණ මොකද්ද කිව්වා. සීය කිව්වා. සීයට පිළිසරණ මොකද්ද? විමුක්තිය කිව්වා. විමුක්තියට පිළිසරණ මොකද්ද? අමාමහා නිවන කිව්වා. මෙයා නිවනට පිළිසරණ මොකද්ද කියලා භාගතුන් වහන්සේ වදාළ නිවනට පිළිසරණ එතන ප්‍රශ්න ඉවරයි කියන. ඒ ප්‍රශ්නේ එතනින් අහන්නේ නැහැ කියන. නිවනේ සම්පූර්ණයි කියන දුක. එච්චරයි. ඒ කතාබහේදීයා මේ කිටින් කිව් වචනවල අර්ථය අල්ලගෙන සෝතාපන්න සකදාගාමි ඵලයේ පහු කරගෙන අනාගාමි ඵලයේ පිහිටියා. හරි ආශ්චර්යය. එහෙමයි වෙනසම. මිදාලි. අපි හිත පහදවා ගන්න. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි. එහෙමයි. ඒ නුවණෙන් තමන් තුළින් මේ ධර්මයේ එතරම්ම අවබෝධ කරගන්න. ඉන්ද්‍රිය මෝරපු ඉන්ද්‍රියත කෙනෙක්ගේ ජීවිතයේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා හොඳට ඉන්ද්‍රිය මෝරපු ඉන්ද්‍රිය යුතු කෙනෙකුට මේ ධර්මය අහද්දී මේ ඇත්තටම මේ ඉන්ද්‍රිය දිනු කළා තියෙන්නේ කලින් බුද්ධ ශාසනයක වෙන්න ඕන නේ. මේ පුරුදු කරලා මෙයාට මේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා ඉඳ ගන්නවත් තිබෙන්නේ නැති කිනා නේ. වචන ඇහෙද්දී අර මේ අතරින් උඩට ආපු නෙළුම වගේ ඉරේලිය මැටේදී නෙළුම් පිපෙනා වගේ මේ ධර්මය අවබෝධ කරනවා. පින්වන්ත කෙනා ඉන්ද්‍රිය මෝරපු කෙනා. එහෙම. පින්න ස්වාමීන් වහන්ස මේ අපිට තව දේශනාවක් කතා කරන්න වෙලා තියෙනවා. සාකේත සූත්‍රය ළඟට මොන ගෙහෙන්නේ. මේකෙදි මේ ඉන්ද්‍රිය ධර්ම ගැන වගේම බල ධර්ම ගැනත් අපිට ඊළඟට කතා කරන්න තියෙනවා. පංච බල ධර්ම. එහෙමයි. මේ බල ධර්ම ගැනත් මේ බල ධර්ම කියන්නේ මොකක්ද කියලා ඒ ඉන්ද්‍රිය ධර්මම බල ධර්ම වෙන්නේ කියලා ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් ඇසුරින් එහෙම කියලා දෙනවා. එහෙමයි. ඒක අපි සවන්නස කතා කරමු. බුදුරජාණන් වහන්සේ පින්නස්සන සාකේත නුවර වැඩෙද්දී අංජනවන් කියන අඳුන්වන්නේ මිගදාය මුවන්ට අබේ භූමියක් වූ අනාන්තරේ. වැඩෙද්දී භික්ෂුන් වහන්සේලා අමතල අහනවා මේ මහනවා මේ අත්තිනිකෝ භික්කවේ පරියායෝ ක්‍රමයක් තියෙනවද යම් පරියායන් ආගම යම් ක්‍රමයකට ඇවිල්ලා කියන්න පුළුවන්ද යാനി පංචේන්ද්‍රියානි යම් මේ පංචේන්ද්‍රිය තානි පංච බලානි හොಂತಿ සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පංච බල වලින් කියන්න පුළුවන්ද යാനി පංච බලානි සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන බල පංච බලම පංචේන්ද්‍රිය වශයෙන් කියන්නත් පුළුවන්ද කියලා අහනවා එකම වචන පානින් සද්දා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය පහ. ඒ වගේ මේ පහ බල පහ. බල පහ. ඉතින් මේ පහ ඉන්ද්‍රිය පහ බල පහක් වශයෙන් කියන්නත් පුළුවන්ද? බල පහ ඉන්ද්‍රිය වශයෙන් කියන්න පුළුවන්ද කියලා අහනවා. යම් ඉන්ද්‍රිය කියලා කියන්නේ අර මේ තමන්ගේ ජීවිතේටම බද්ධ වෙච්ච දෙයක් විදිහට ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥාව පිළිපෙහෙවීම. බලය කිව්වා මේක ධර්මාර්ගයට උපකාරක ගාමක බලවේගයක්. අකුසල මඩින් මඩින්න කුසල දිනු කරගන්න. මෙයාට නිරන්තරයෙන් උපකාර වෙන බලයක්. හරියට වාහනයක එන්ජින් මේ බලයෙන් ඒක ක්‍රියාත්මක වෙනවා වගේ අපටත් මේ උපදව ගන්න පුළුවන් වුණොත් ශ්‍රාවකයාට එයාට අකුසල ඉදිරි කරන්න හැම වෙලාවෙම අකුසලට යට නොවී ඉන්න කුසලයට රැඳී ඉන්න මේ ඉදිරියට යන්න අප්‍රමාදීව එයාට ඒක මේ බලයක් වශයෙන් උපකාර වෙනවානේ. ඉතින් මේ භික්ෂුනාථලා මේ වෙලාවේදී අහනවා භගවන්කින් පවසනවා භගවන් මූල කනෝ බන්තේ භගවන් නෙත්තිකා භගවන් පටිසරණා භාගිතනාංශේ මූලික කරගෙන අපි මේ ධර්මයේ තියෙන භගවන් භාගිතනාංශේ
පිළිසරණ කරගෙන තියෙන්නේ. සාධුවත බන්තේ භගවන්තන් ඒ පටිපත් භාගතුන් වහන්සේට මේ වැටහේවා. භගවතු සුත්ත භික්ඛු ධාරේසන්ත භගතුන් සිංහල තමයි වික්ෂණන්සලා දරාගන්න කියලා මේ පවසනවා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ එහෙනම් හොඳට අහගන්න කියලා මේ හොඳට මනසිකාර කරන්න කියලා වැදගත් ධර්ම කොටස කියලා දෙනවා. මේ පංචේන්ද්‍රිය පංච බල වෙන විදිහත් පංච බලව පංචේන්ද්‍රිය විදිහටත් වැඩ කරනවා කියලා ඒ විදිහටම ධර්ම මාර්ගය තුල ක්‍රමයකට කියන්න පුළුවන් කියලා දේශනා කරනවා. කියනවා අතිබිකවේ පරියාය යම් පරියායන් ආගම යානි පංචින්ද්‍රියනි තානි පංච බලානි හොಂತಿ. පංච ඉන්ද්‍රියම පංච බල බවට පත් වෙනවා කියනවා. පංච බලානි තානි පංච ඉන්ද්‍රියනි හොಂತಿ. පංච බලම පංච ඉන්ද්‍රිය බවට කියන්නත් පුළුවන් කියලා. කතමෝච බික්වේ පරියාය යම් පරියායන් ආගම යානි පංචින්ද්‍රියනි තානි පංච බලානි හොಂತಿ. මොන ක්‍රමයකින්ද කියන්නේ පංච ඉන්ද්‍රිය පංච බල විසින් ක්‍රියාත්මක වෙනවා කියලා. යානි පංච බලානි යම් තාක් මේ පංච බල ඇද්ද ඒ පංච ඉන්ද්‍රිය වශයෙන් උත් වැඩ කරනවා කියලා. ඒ තමයි කියනවා සද්දා විරිය සති සමාධි ප්‍රඥා. සද්දාවත් විරියත් සතියත් සමාධියත් ප්‍රඥාවත් කියන ඉන්ද්‍රිය පහම යම් වෙලාවක සද්දා බලේ විරිය බලේ සති බලේ සමාධි බලේ ප්‍රඥා බලේ වශයෙන් මේ ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේම සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන බල පහ යම් වෙලාවක සද්දා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය වශයෙන් උත් වැඩ කරනවා කියලා. ඒ විදිහට මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පහ තමයි මේ නිවන මාගේ පූර්ණ වෙන කෙනෙකුට තියෙන මේ බල පහක්නේ, ගුණ ධර්ම පහක්නේ. ඒක ඉන්ද්‍රිය පහක් වශයෙන් උත් තියෙන බල පහක් වශයෙන් උත් තියෙනවා. බල පහක් වශයෙන් තියෙනවා. අසර උපමාවක් දේශනා කරනවා මේකට නිසා. එහෙමයි. දැන් අපිට මේක දැන් මේ වගේ කරුණු ධර්ම කරුණු කිව්වම මේක තේරුම් ගන්න භාගතුනාසේගේ සම්බුද්ධ දේශනා වල මනරම උපමා තියෙනවා. දැන් මේ දේශනාවෙත් මේකට ලස්සන උපමාවක් කියලා දෙනවා. කියනවා මේ නැගිනහිර පැත්තේ ඉඳලා බටහිරට ගලන මහා ගංගාවක් ගැන හිතන්න කියනවා. ඒ ගංගාව මැද තියෙනගෙන ලොකු දූපතක්. එතකොට ගංගාව ගලන්නේ නැගිනහිර පැත්තට. පාචින නීනා, පාචින පුණා, පාචින පබ්බාරා. මජ්ජේ දීපෝ ගංගා මැදේ දූපත තියෙන්නේ. එතකොට දැන් ඒ ගංගේ වතුර ගලද්දී නැගිනහිර පැත්තෙන්ට ගලන්නේ. ඒත් බටහිර පැත්තෙත් යම් වතුරක් තියෙනවා දූපත කලින්. දූපත ඉවරට පස්සේ නැගිනහිර පැත්තේ තියම් වතුරක් තියෙනවා. ඒත් එකම වතුරක් තමයි මේ දූපතට කලින් තියෙන්නේ පස්සේ තියෙන්නේ. එකම සැඩ පහරක්. දූපත නිසා වතුර දෙකට බෙදලා දෙපැත්තෙන් යනවා. එහෙම. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා ඒ අනේ වගේ එක සැඩ පහර දෙකක් වෙනවා. ඔව් සැඩ පහර දෙකක් වෙන දූපතින්. දූපතේ උතුරු පැත්තයි දකුණු පැත්තයි. උතුරු පැත්තයි දකුණු පැත්තයි. දැන් ගඟ ගලන්නේ බටහිරින් දා නැගිනහිරනේ. එහෙම. බටහිර පැත්තේ තියෙන වතුරයි නැගිනහිර පැත්තේ තියෙන වතුරයි එකම සැඩ පහරක් එකම ජලයක්. එහෙම. ඒ වගේ සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ මේ දහම් කොටස පහ යම් වෙලාවක පංච ඉන්ද්‍රිය පංච බල වශයෙන් ක්‍රියාත්මකයි කියනවා. ඉන්ද්‍රිය වශයෙන්ුත් බල වශයෙන්ුත්. ඒ වගේම දූපත නිසා දෙකට බෙදලා යනවා වගේ සද්දා විරිය සති සමාධි ප්‍රඥා යම් වෙලාවක බල වශයෙන්ුත් ක්‍රියාත්මක වෙනවා නිවන් මඟ තුල යම් වෙලාවක. එහෙමයි. දෙකක් පංච බල වශයෙන්ුත් යම් වෙලාවක පංච ඉන්ද්‍රිය වශයෙන්ුත් ක්‍රියාත්මක වෙනවා. අර දකුණු පැත්තේ දූපතේ එහා පැත්තේ දකුණු පැත්තේ වතුරක් ගලනවා වම් පැත්තේ වතුරක් ගන්නවා. ඒතරේ වතුර පාරවල් දෙකක්නේ. දෙකක්. අන්නේ ලස්සන මනරම් පෝයයෙන් භාගතුන් වහන්සේ දේශනා කරා පංච ඉන්ද්‍රිය පංච බල ගැන එක විදියටත් කියන්න පුළුවන් දෙවිධයකටත් කියන්න පුළුවන්. එහෙමයි සංසාර හරි පැහැදිලි. මේ පංච ඉන්ද්‍රිය ධර්මම පංච බල ධර්ම වෙන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට මේ පෙන්වලා දුන්නේ. ඊළඟට පින්නසානස් අපිට මොන ගැන පොබ්බ කොට්ටක සූත්‍රය. එහෙමයි. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පොබ්බ කොට්ටක කියන ස්ථානයේ වැඩෙද්දී තමයි මේ දේශනාව වදාරන්නේ. මේ දේශනාවේදී මොනවා ගැනද පින්නසානස් දේශනා කරන්නේ? එහෙමයි. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය පහගෙනම භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මෙතනදී. වදාලා මේ සද්දින්ද්‍රියන් භාවිතම් බහුලීකතං අමතෝ ගදං හෝති. සද්ධා ඉන්ද්‍රිය භාගතුන් වහන්සේගේ අවබෝධය අදාගෙන මේ ගුණ දැන පැහැදීම සද්දා ඉන්ද්‍රිය නිවනට ඇතුළෙලා තියෙන්නේ අමත පරායන නිවන පිහිට කොටගෙන තියෙන්නේ නිවනින් අවසන් වෙන විදිහ අමත පරිවසන. ඒ විදිහෙන් භාගතුන් වහන්සේ වදාලා සති ඉන්ද්‍රියත් එහෙමයි සමාධි ඉන්ද්‍රියත් එහෙමයි සද්දා ඉන්ද්‍රිය මේ විරි ඉන්ද්‍රිය. විරි ඉන්ද්‍රියත් නිවනට ඇතුල් වෙලා නිවන පිහිට කොටගෙන නිවනින් අවසන් වෙන විදිහට අමත පරිවසන. සද්දා ඉන්ද්‍රිය විරි ඉන්ද්‍රිය සති ඉන්ද්‍රියත් එහෙමයි නිවනට ඇතුල් වෙලා නිවන පිහිට කොටගෙන නිවනින් අවසන් වෙන විදිහට.
සමාධීන්ද්‍රියත් එහෙමයි නිවනට ඇතුල් වෙලා. නිවන පිහිට කරගෙන නිවනින් අවසන් වෙන විදිහට ප්‍රඥා ඉන්ද්‍රියත් නිවනට ඇතුල් වෙලා නිවන පිහිට කරගෙන නිවනින් අවසන් වෙන විදිහට මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහම දියුණු කරන්න කියලා කියනවා. භාවිතම් බහුලීකතම්. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහන්නේ නේද? සාරිපුත මහ රහතන් වහන්සේ. සාරිපුත මහ රහතන් වහන්සේ අහන්නේ මේ ඒක අදහනවද කියලා. අදහනවද කියලා. මේ පංච ඉන්ද්‍රිය නිවනට බැසගෙන බැසගන්නේ නිවන පිහිට කොට ඇත්තේ අමෘතේ නවසන් වන්නේ කියන එක ඔබ අදහනවද කියලා. ඒක අදහනවද කියලා තමයි අහන්නේ සාරිපුත මහ රහතන් වහන්සේ. සාරිපුත මහ රහතන් වහන්සේ මේ තේන පිළිතුර දෙනවා මේ ඇදහිමෙන්ම නිවාවට යන්නේ නැහැ කියනවා. මේ මොනවාද මේ ඇදහිම නිවාවට යන්නේ ඒක අත්දකින් නැති කෙනා කියනවා. සාරිපුත්යන් වහන්සේ වදාලා තමන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ මේක අත්දකින්නවා කියනවා. මේ සද්ධා විරිය සත්‍යමාධි ප්‍රඥා භාවිත බහුලීකද කරාම නිවනට ඇතුල් වෙලා නිවන පිහිට කරගෙන නිවනින් අවසන් වෙන විදිහට තියෙන්නේ කියලා මේ ඒක තමන්ගේම අත්දැකීමක්. අත්දැකීම. කියන සැකයක් නික්කංකා. මේ බිචිකිච්ඡා. ඒක කියනවා නේද මේ ස්වාමීන් යමෙකු විසින් මේ නොදන්නා ලද්දේ නම් අපි ලස්සන පාළි වචන තියෙනවා නේ සාමි. එහෙමයි පින්න සාමිනාස්ස භගතුන මේ සාරිපුතන වහන්සේ වදාළේ මේ කොහොමද අදිට්ටං අවිදිතං අසච්චිකතං අපාසිතං පඤ්ඤාය. දැක කර නැද්ද? අවබෝධ කර නැද්ද? සාක්ෂාත් කර නැද්ද? ප්‍රඥාව ස්පර්ශ කර නැද්ද? තේ තත් පරේසං සද්දාය ගච්ඡේයෝ. ඒක නා කියන වෙන අනිත් කියන අදහන්න අදහග. ඒක අදහන්න ඕන. ඊට පස්සේ අදහය නිමවටපත් වෙන්න ඒක තමතුලින් මද්දක්වත් දැක්කට පස්සේ සාරිපුතන වහන්සේ වදාලා මේ ඥාතං දිට්ටං විදිතං සච්චිකතං. අවබෝධ කළා දැකගත්තා. සාක්ෂාත් කළා පසිතං පඤ්ඤා ප්‍රඥාවෙන් දැනගත්තා කියලා. ඒ නිසා නික්කංකා නිම්බිච කිච්චා සැකසක නැතුව ඒක එහෙමමයි කියලා දන්නවා කියනවා. මොකද්ද? සද්දා විරිය සති සමාධි ප්‍රඥා භාවිත බහුලීකත කරාම අමතෝ ගදං අමත පරායන අමත පරිවසන කොට ඇති වෙනවා. අමෘතේ අවසන් කොට ඇති වෙනවා. භාවිතනං සාදු සාදු සාරිපුත්ත කියලා අනුමෝදන් ඊව දාලා ඒකේ විදිහට භාවිතනවාසෙත් නැවත ඒ වචන වලින්ම පවසාව දාලා. එතකොට ඒ විතර සද්දා ඉන්ද්‍රිය වගේම විරි ඉන්ද්‍රිය ගැනත් සති ඉන්ද්‍රිය ගැන සමාධි ඉන්ද්‍රිය ගැන ප්‍රඥා ඉන්ද්‍රිය ගැන දේශනා කරනවා. එහෙමයි. ඒක අහනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන්. සාරිපුත්ත ඔබ අදහනවද මේ නිවන? එහෙමයි. මේ නිවනේ බැස ගන්න ස්වභාවය, නිවන පිහිට කොට ඇති ස්වභාවය, නිවසින් නිවනින් අවසන් වන මේ ධර්මයන් කියලා ඔබ මේක අදහනවද කියලා හද්දි සාරිපුත්ත සාන්නහසී කියන්නේ හරි ලස්සන දෙයක්. ස්වාමීනි යමෙකු විසින් මේ නොදන්නා ලද්දේ නම්, නොදක්නා ලද්දේ නම්, නොදැනගත්තේ නම්, සාක්ෂාත් නොකරන ලද්දේ නම්, ප්‍රඥාවෙන් ස්පර්ශ නොකළේ නම්, එහෙමයි. අන්න ඒ අය නම් මේක මේ ශ්‍රද්ධාවෙන් අදහ ගන්නවා කියලා. නමුත් යම් කෙනෙක් මේක දක්නා ලද්දේ නම්, ඒ වගේම දන්නා ලද්දේ නම්, සාක්ෂාත් කළේ නම්, දැනගත්තේ නම්, ප්‍රඥාවෙන් ස්පර්ශ කළා නම්, ඒ අය නම් මේක මේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය නිවන බැස ගන්නවා, නිවන පිහිට කරගෙන තියලා නිවසින් කෙලවර වෙනවා කියලා ඒක වඩන කෙනා නිවන අවබෝධ කරගන්නවා කියන එක එයාට ශ්‍රද්ධාවෙන් අදහ ගන්න දෙයක් නෑ. එයා ඒක තමන්ගේම ප්‍රඥාවෙන් ස්පර්ශ කරලා දැනගෙන තියෙනවා. තමන්ගේ අත්දැකීමක් කියලා කියන්නේ. එහෙමයි. ඊටාම ඒ ධර්මසේනාධිපති සාරිපුත මහ රහතන් වහන්සේ සමගින් අපගේ භාග්‍යතුන් වහන්සේ සිදු කරපු තුම් බුදු දේශනාවක් ඒ අපි කතා කළේ නේ සන්නස පුබ්බ කොට්ට සූත්‍රයේ. ඉතින් අපි අද දවසෙත් පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුදු දේශනා ඇතුළත් සංයුක්ත නිකාය පහේ ඉන්ද්‍රිය සංයුක්ති බුදු දේශනා අපි ඉන්ද්‍රිය සංයුක්ති ජරා වර්ගයේ කතා කරන්නේ පස්වෙනි 4 වෙනි සූත්‍ර දේශනාව පොබකොට්ට සූත්‍ර දේශනාව අපි කතා කළේ. ඉතින් මේ සදහම් සාකච්ඡාවෙන් අපගේ අපි රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ඒ වගේම අපට මේ උතුම් ධර්මයේ සාකච්ඡා කරන්න අපට ගුරු හරුකම් ලබා දෙන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, ඒ වගේම සිළු මහා සංඝරත්නයට, ඒ වගේම මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත්, ඒ වගේම සද්ධා ධර්ම දාන සමාජික කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම මේ ඉන්ද්‍රිය ධර්මයන් තමන්ගේ ජීවිත තුළ දියුණු කරගෙන මේ බුද්ධ ශාසනයේ පිහිට පිළසරණ ලැබීමේ දුර්ලභ වාසනාව උදා වේවා. සාදු. සම්මා සම්බුද්ධ වතසෝ භගවා.
Svakkhato bhagavata dhammo Supatipanno bhagavato Savaka sanghoti.